පොල්තෙල් වලට ආහාර වලට විෂ එකතු වීම පිළිබඳව විද්වත් කතිකාව අද පැවැත්වුණා. මේ සංවිධානය කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ පත්‍රිකාව තියෙන්නේ ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වලට නිර්දේශිතව තියෙනවා පොල්තෙල් කියන ද්‍රව්‍ය කිසිදු ආකාරයෙන් කලවම් කිරීම තහනම් බව. විද්‍යාත්මකව නිර්දේශ කරන්නේ කලවම් කරන්න එපා කියලා. ඉතින් මේ ගැසට් පත්‍රයක් මගින් ලංකාවේ පොල්තෙල් කලවම් කිරීම නීතිගත කරනවා. අපි කොහෙද යන්නේ මේ ඇස් පනා පිටම ජාත්‍යන්තර මතේ පොල් හිඳ ගන්න එක අපේ මේ අවුරුදු 70 80 කෙනෙක්ගෙන් ඇහුවොත් මේක ලොකු දෙයක් නෙමෙයි. අවුරුද්දට පොල් තෙල් හිඳ ගත්තා. ඒ ගැන විතරයි දැන් මේ යන විදිහට විශ්වාසය තියන්න පුළුවන්. මම හිතන්නේ හැම ගමකම නැවත සෙක්වක් මේ විදිහට හදලා පොදුවේ මේවා ඉස්සර පාවිච්චි කරලා තියෙන පොදු එක ගෙදරක නෙමෙයි. එතකොට මේ වගේ එකක් හැම ගමකම නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යාංශයට පටන් ගන්න බැරි? ඵල මේ වගේ සෙක්කු ඉදිරිපත් කරන්න මේවා සරල දෙයක් නෙයි. හැම ගමකම මේ මිනිස්සු එතකොට තමන්ගේ සුව ශක්තිය නැගිටි. මේ ශාරීරියේ මොන ඕනම විෂකාරයක් ශරීරගත වුණොත් ඔය ඉස්සරම ඉදිරිපත් වෙන්නේ අක්මා. මාව තමයි ඒක නිෂ්ක්‍රිය කරන්න හදන්නේ. එතකොට අක්මාව නිෂ්ක්‍රිය කරන්න හදන හින්දා මාව තමයි මේකෙන් ලොකු හානියකටපත් වෙන්නේ. ශනිකව අක්මාවේ ක්‍රියාකාරීත්වය විරහිත වෙනවා. ඒකේදී විශේෂ රෝග ලක්ෂණ එනවා. ඇඟ කහ වෙනවා. ලේ වාහරණ වීමක් ඇති වෙන්න පුළුවන්. මරණය වුණත් සිදු වෙන්න පුළුවන්. ඊට වැඩිය සිදු වෙන්නේ මේ කුඩා ප්‍රමාණය දීර්ඝ කාලයක් තුළ ශරීරගත වීම. ඒක තමයි අපිට වෙන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඒකෙදී වෙන්නේ මාව ඩැමේජ් සිරෝසිස් තත්ත්වයට යන්න පුළුවන්. ඊට අමතරව ඒ සිරෝසිස් වලින් මේක පිළිකාකාරකයක් හින්දා පිළිකා තත්ත්වයකට යන්න පුළුවන්. මුත්තලම් ප්‍රදේශයේ ඒ අල්ලන් ලද බවුසර දෙකේ තෙල්වල ඇපලොටොක්සින් තිබෙන බව අනාවරණය වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව රේගුව සඳහන් කළේ ඒව ආනයනය කළ පොල් තෙල්ද නැද්ද කියන එක පිළිබඳව දැන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි සතුටු වෙනවා මේ පිළිබඳව CID කිනු කණ්ඩායමක් උදලා තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන කටයුතු කරලා තිබෙනවා. මේ අතර පොහොර වංචාවක් පිළිබඳව වමේ කේන්ද්‍රය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා. රටේ ආරක්ෂාව කියන්නේ නන්නත්තාර වෙළඳ පන්ති ආරක්ෂාව නෙමෙයි. මේ රසයේ මිනිසුන්ට වහ ටික දීලා පොල් තෙල් වෙනුවට වහ දීලා සීනි ටිකෙන් හොරකම් කළා. ඔන්න දැන් ඊයේ වන විට පොර ටිකෙන් හොරකම් කරනවා. ඊටාම බහුල ලෙඩ් කැඩ්මියම් ප්‍රමාණයක් තිබෙන මෙට්‍රික් ටොන් 18000 ගෙනෙන්න සඳහා මේකෙන් වකුගඩු රෝග, අක්මාවේ රෝග, ඒ වගේම බරපතල විදියට අස්ථි රෝග, මෙවැනි රෝගවලට පීඩා විඳින්න පුළුවන් අනතුරුදායකත්වයක් ඇති කරන මේසා විශාල යකඩ ප්‍රමාණයක් අඩංගු මෙට්‍රික් ටොන් 18000 ගෙනීම සඳහා අවසර දෙන්න බලපෑම් කළ තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. මේක තමයි අපිට හත් වෙලා තියෙන ඉරණම. විවිධ සිදුවීම් රැසකට අදාළව විවිධ පුද්ගලයන් රැසක් සැක පිටතරංගුවට ගන්නා ආකාරය අපදුටුවා. නමුත් රටේ ජනතාවගේ ජීවිතවලට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලුවක් මතු කළ විෂ පොල්තෙල් ආනයනකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?